ඔස්ට්‍රේලයා වගේ රටක් ගත්තොත් මොකද වෙන්නේ? දැන් මං ගමන් ලංකාවේ ජනගහනය ඔස්ට්‍රේලියාවේ ජනගහනය ආසන්න සමානයිනේ. හැබැයි ජනගහනත්වය ගත්තොත් ලංකාවේ වර්ග කිලෝමීටරයකට 350යි. ඔස්ට්‍රේලියාවේ කීයක් විතර දින්නේ? ඈ? ඔස්ට්‍රේලියාවේ 10ක්වත් නැහැ. වර්ග කිලෝමීටරයකට 10ක් නැහැ. ඒ කියන්නේ වැඩි හරියක් කාන්තාරනේ තියෙන්නේ. ඒ තියෙ ඔටුවන ඉන්නේ. ඒ වේ හැරද? ඒවා මේ මිනිස්සු ගැසර ගන්න නැහැනේ. ඒත් සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයකට 10ක්වත් නැහැනේ. ඉතින් ඒක හින්දා තමයි දැන් ඔය ගොඩක් වෙලාවට අර මිනිස්සු හෙට එනකොට ඒගොල්ලෝ කැමති. දැන් ඊක දැන් ඔය මෙල්බර්න් එහෙම ගත්තොත් ඔය සිඩ්නි අනම්මලන්ගේ ටවුන්ස් ගත්තොත් එහෙම දැන් ලංකාවේ ප්‍රමාණය ටිකක් වැඩි ඒ පැතිවල. ඒකත් තවඩික්කාරකින් ඕස්ට්‍රේලියාවට ලංකාව වගේ සීන් එකක් වෙනවා තව අවුරුදු 10ක් 15ක් ගියද්දි. දැන් මැච් එක බලන්න ගියත් සාමාන්‍ය මෙල්බර්න් ග්‍රවුන්ඩ් එකේ මැච් එක බලන්න ගියොත් එහෙම ඕස්ට්‍රේලියන් කාරින්ට හූ කියන්නේ වැඩි හරියක්. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මැච් එකක් තිබ්බොත් වැඩි හරියක් මේ මේ ලංකාවේ මිනිස්සු තමයි ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. එහෙ වෙනම පන්සල් හදාගෙන වෙනම මේවා හදාගෙන ටියුෂන් ක්ලාස් එහෙම නැද්දන්නේ බලන්න ඕනේ හරහා. මේ මේ ඔයාලා මේ සමහර කට්ටිය හිතන් ඉන්න මේ මම දැකලා තියෙන හැන ජනප්‍රිය මතයක් පිටරටවල ටියුෂන් නැහැ කියලා. ඔයාලා හිතන්නේ පිටරටවල ටියුෂන් නැහැ කියලා හිතන් ඉන්නේ. ඈ UK වගේ ගත්තොත් ටියුෂන් නැහැ කියලා හිතන් ඉන්නේ. ටියුෂන් නැහැ කියලා හිතන් ඉන්නේ. දැන් මේ දැන් මාස දෙකකට විතර කලින් මට හම්බුණා අපේ මේ මේ හිතවතෙක් ඔය මේ 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 තියෙන නෑ දැවෙන කෙනෙක් මේ කතා කරන්න සෙට් වෙනවා මිනිහා මෙඩිසින් UK වල මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් දැන් මම දැන් ඩිග්‍රී කම්ප්ලීට් දැන් ඩොක්ටර් කෙනෙක් වෙන්න යන්නේ. මම මේ ක්ලාසස් ගැන අහුවා. අහලා මම මේ ක්ලාස් එක මම කිව්වා මේ සාමාන්‍ය මේ ක්ලාසස් වල කොච්චරක් විතර ළමයි ඉන්නද කියලා. මම ඊට පස්සේ නිකම් මිනිස්සුන්ට මේ ක්ලාස් එක පොඩක් අර ෆොටෝ එකක් පෙන්නුවා. පුර අම්මෝ කියලා කිව්ව එකපාරටම. මම කිව්වා දැන් එහෙ නැද්ද මෙහෙම මේ මම කොහොමද දන්නේ එහෙම එහෙම ක්ලාසස් නැහැ කියලා දන්නවා. මම කිව්වා එහෙ ටියුෂන් එකක් නැද්ද නැහැ තියෙනවා. ඒතර මම කිව්වා කොහොමද ඒක සාමාන්‍යයෙන් ඔයා ඉගෙන ගත්තේ කොහොමද? ප්‍රයිවට් තමයි ඉගෙන ගත්තේ. එහෙ ගොඩක් වෙලා තියෙන අර 1 to 1 අර ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙන්නේ. සහ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ක්ලාස් එකක් තියෙනවා. දැන් ඒ ක්ලාස් එකක සාමාන්‍යයෙන් පැයට ගන්න පැයකට චාර්ජ් කරනවා සාමාන්‍ය රුපියල් 12500ක් වගේ ලංකාවේ ගානේ. පැහැදිලිද කතන්දරේ? එතකොට ඒක කරගන්න පුළුවන් හැකියාව තියෙන කට්ටිය එහෙ ඉන්නවා. දැන් මෙහෙ තියෙන හෝල් ක්ලාස් ටික එහෙම හදිස්සි හරි කෙරවලා ගියොත් මොකද කරන්නේ කට්ටිය? ඈ හෝල් ක්ලාස් වල දැන් ඔයාලා කියද්දි 3000ද කොදෝ කියලා වන්දි දෙනවා නේද? ඈ ඕකට සතියට පැය 4යි මාසෙට පැය කීයද 16. තව ඔය ලයිව් ක්ලාසස් වි ඔන්ලයින් වල සාකච්ඡා කරනවා ඉස්සරහට දානේවයි ඔය අමතර දාන ක්ලාස් ක්ලාස් වි ඔක්කොම ගත්තාම සාමාන්‍ය සතියට පැය 20ක් විතර ඕගොල්ලෝ වැඩ කරලා තියෙනවා. හරි ඒක සාමාන්‍යයෙන් සතියේ පැය 20යි කියලා කියන්නේ ඔයාලට පැයකට චාර්ජ් දා තියෙන සාමාන්‍ය කීයක විතර චාර්ජ් දා තියෙන්නේ? 150ක් විතර නේද? 150ක් විතර. සාමාන්‍යයෙන් එතකොට මේ ඒ රටවල එහෙම පන්දි දිනනවා. ඒ රටවල හෝල් ක්ලාසස් නැත්තේ සාමාන්‍යයෙන් ගොඩක් අය ඉගෙන ගන්නවා නම් ඒ වගේ ප්‍රමාණයක් වියදම් කරලා සල්ලි දිනනවා. බැහැදිලනේ. ඒතර එතන අර ඉන්න හොඳම ගුරු ටික තෝරගෙන වැඩේ කරගන්න. දැන් මේ අදිසියරි හෝල් ක්ලාසස් නතර වුණොත් එහෙම අපිට පන්දි නොකර ඉන්න හැම වෙන්නේ අපිට අනිවාර්යෙන් ගෙවල්ලින් ඔය ලොකු ක්ලාස් මේ 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 ඒ කියන්නේ හොඳට සල්ලි දින කට්ටිය අනිවාර්යෙන් කතා කරනවා. ඔය ගුරුතුමෝ ඔක්කොම කතා කරලා කියනවා. මෙච්චරයි ගන්න. සාමාන්‍ය ඒතකොට ටියුෂන්ස් වගේ මං හිතන්නේ මේ හෝල් ක්ලාස් කරන කෙනෙක් පැයකට සෑහෙන ලොකු ගාණක් ක්ලාස් එකකට චාර්ජ් කරයි. ඒතර වෙන්නේ ඇත්ත කතන්දර ඔයගොල්ලන් මේ නොදැනුවත්කම තියෙන්නේ. මේ අනම්මනම් අමතර කයියන්නේ මම මේ ඔයාලට නිකන් මේ තේරෙන්න කියන්නේ. මෙතන සාමාන්‍ය මිනිස්සෙක්ට මධ්‍යම පන්තියක මිනිස්සෙක්ට ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බෙලා තියෙන්නේ මේ වගේ පන්ති තියෙන හින්දා. හරිද? රුපියල් 3000ක් ගෙවලා මේ මේ පන්තිය මෙතන මේ පන්තියල් තමයි සාමාන්‍යයෙන් අර සමානාත්මතාවය කියන එක හොඳටම තියෙන්නේ. පන්තියක් අද ටියුෂන් ක්ලාස් එකක් ඇදලා ඇයි? ඒ හැමෝගේම ළමයි මෙතෙන් දෙනවනේ. දැන් මම එකම පන් මම කිසිම පන්තියක් ගෙදර ගිහින් කරන්නේ නැහැ. ඒතර මෙහෙ නගරය ඇදලා ඉන්න ડોක්ටර් කෙනෙක්ගේ, ඉංජිනේර කෙනෙක්ගේ, ලෝයර් කෙනෙක්ගේ, තව මොකක් හරි හොඳ ලොකු බිස්නස්මන් කෙනෙක්ගේ ළමයෙක්ට වගේම සාමාන්‍ය ඉතාමත්ම දුප්පත් මට්ටමේ රස්සාවක් කරන මිනිස්සෙක්ට ෆ්‍රී කාඩ් එකක් ගන්න ළමයට වා මේ පන්තියට වෙලා එකට වාඩිලා ඉගෙන ගන්න පුළුවන්. ඒ හැමෝටම උගන්වන්නේ මම එක විදියට එක මයික් එකේ. කිසිම මම කොහෙවත් අර කිසිම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් ගෲප් ක්ලාස් එකක් කරන්නේ නැහැ. හරිද? කරන්නේ නැහැ. කොච්චර අඳුරන කෙනෙක් හිටියත් කොච්චර මේකක් තිබ්බත් බැරි පාඩමක් මගෙන් ඔය ඇවිල්ලා ෆෝන් එකෙන් හරි එහෙම නැත්තම් මම ඔය ඉන්න වෙලාවක ඇවිල්ලා මයෙන් අහගත්තොත් ඇරෙන්න මම ගිහිල්ලා පන්තියක් කරන්නේ නැහැ. ඉස්සර කරා ඈ මුල් කාලේ කරා පන්ති හැදෙනකන් හැමෝම ගෲප් ක්ලාසස් ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරනවා. ඒතර මේ පන්තිය ඇතුලේ හැමෝටම එක විදියට ඉගෙන ගන්න පුළුවන්. මේ chance එක ආයෙ ඔයාලට හම්බෙන්නේ නැහැ කවදාවත්. මේ මගේ පන්ති විතර නෙමෙයි මං කියන්නේ හැම ටියුෂන් ක්ලාස් එකකම හෝල් ක්ලාස් එකකම මගේ විතරක් අමුතු බගුලන්නේ මේ අම්බු මේ මම මත විතරයි එහෙම නෙමෙයි හරිද තේරෙනවනේ මේ චාන්ස් එක ඔයාලට ඒ රෝල් වල විතරයි මේ සමානාත්මතාවය ආය හම්බෙන්නේ ඒක ඉතින් කවුරු මොන බයිල එක ඇහුවත් මේක නතර වුණොත් මොනනම් හෝ හේතුවකින් මේක නතර වුණොත් මෙතනින් එහාට ආයෙත් ඔය හෙන පල්ලෙහා දුප්පත් මට්ටමේ ඉන්න සාමාන්‍ය ටියුෂන් ෆීස් එක හොයාගෙන පන්තියන දෙමාපියන්ගේ ළමයින් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ ආයෙත් ඉගෙන ගන්න කාගේ ළමයි ටික ඉගෙන ගන්න සල්ලිකාරයන්ගේ හොඳම සල්ලිකාරයන්ගේ ළමයි ටික විතරයි ආයෙත් ඉගෙන ගන්න ඒකෙන්ද බොරුවට ඔයාලගේ අම්මලා තාත්තලා ඔය කෑ ගහනවා නම් පොඩ්ඩක් ඒක ගැන මේක මම ඔය කිව් එක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නේ